අයිබෝන් දරුණ අද දවසේ අපි ඉගෙනගන්න බලාපරොත්තු වෙන්නේ අපස උසස් පෙළ බෞති විද්‍යා විශෂනි දේශය අට වන ඒක. අටවන ඒකගේ අරට කතා කරන තියන්නේ ධාර විද්තය කියෙන මාතෘකාව අඩතේ. එමනම් දරුවුණ අපි බලමුූ මේ ධා විද්තය කියන්නේ කුමක්දකනක්. ඔබ දැනටමත් ස්තිති විද්ධතය නතර ලා තියන නැවතිලා ආරපනගෙන කරග තින විදදුුත් ශේත්‍රකන පාරම අනතේ අද අපි මේ තා කරන්න යන්නේ ස්ති ආරපණ ගැනෙවෙයි ගලාය අනාආරෝපනග මේ ගලායන ආරෝපල් ගන කතා කිරීම තමයි බෞද්ක විද්‍යාවේ දාර විදදුත්‍රය අරත කතා කරන්නේ. මේ දාර විදතිට වැදගත්වෙන්න්නේයි. මේ දරුණ කැමරාදැන් තියන මගේ දිවර ොවෙලා මේ කැමරා වැඩ කරන්නේ මේ මයික්‍රෆෝන වැඩ කරන්නේ මේ සීල්ුදය වැඩ කරන්නේ මේ රුපාහන අත්‍ර වැඩ කරන්නේ ඔොම විදදුදා කලා යම නිසා. එමම මේ විදුත් දාර ගලායායම නිසා ක්‍රියත්මක වන්න උපරන්න පළිබඳවට හදාරන්න අවශ්‍ය වෙනවා අප ජීවිතයට ඒ ඉතාමත්ම වැදගත්වෙන නිසා. අද මෝටලතගත්ව වන්නත්. පැරණිකාලගත්තේ ඩිසල් පෙටල් වවාහනතම ඇතු වන්නේ. අද විදුලියෙන් ක්‍රියාකරණය වහනතියන එවන මේ මේ විදුලියෙන් ක්‍රියාරන වාහනවල විදදුත් පද්ධතිෙන ඉ එකෙන ගන්න නම් අද දවසේ අප සමාජ ඉතාපත්ම අවශ්‍ය වන පරිසර හිතකාම වාහනවර්ගක් මේ ඇවිලතින ඒ වගෙන ගෙන ගන්න වනත් අපට මේ දාා විදතය පිළිබඳව දැකගන්න ඕනු. එමන දරුවනි මේ දා විදධතයේ මේ පන්තියේදී අපි කුමන විශේෂේත්‍රයක් කුමන සීමමාාවන් අයටත ඉගෙනගන්නවාදකින්කාත් ැකන්න. මෙ අටවන ඒකගේ යටතේ අටයි එක මාසුගවතමයි මුලිම් අපි කතා කරන්න බලාපොරොතු වෙන්නේ අටයි එක නිපුුණතා මට්ටම යටටතේ කුමක්ද කතා කරන්න සින කිය බලමු. ධාරා විදුතේ මූලික සංකල්පතමයි අටයි එක මාකෘගව වැරතය අපි කතා කරන. ඒමන දරුවනි මේ දාවිද්දේ මූලික සංකල්ප කියන්නේ මොුණද කියල බල දාා විදතුතේ මි ංකල්ප කෙල කියයන්නේ ඔබ දැනටමත් සාමා්‍ය පෙළ පන්තියදි හදාහලා තියන සංකල්ප කිහිමයක් මොතමයි මේ නැවතත් අපි විස්තර කරලා වඩා ගැමරෙන් වඩා ප්‍රමාණ ආත්මකෝ හදාරන්න උත්සහ කරන්න. දර්ුවනි ඔබ අහලා තියෙනවා හත අට නමේ දහය කොළහවගේ පන්දිවලදි විදදුත් දාරාව කියන මොක්ද කියලා හලතියනු. විදදුුත් ආරෝපන කලිකයන්න කුමක්ද කියෙලා හලතියනු. එය නමනේ විදුත් ආරෝපන ගැන අහලා තියෙනවා විදදුුත් ආරෝපන මූලික වශයෙන් කොහේද තියෙන්නේ. විදදුත් ආරෝපන තියෙන්නේ පරමානුවේ තමයි. පරමානුවේ නස්්ටේ ධන ආරෝපන තියෙනවා පරමානුව ඥස්ටිය වටා කක්ෂවල ශක්ති මට්ටම්මල ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේ ධන ආරෝපන තමයි, ප්‍රෝටෝන, හරින ආරෝපන තමයි ඉලෙක්ට්‍රෝන. එහෙමනම් දරුවුණ මෙ මේ ඉලෙක්්‍රෝන යම් වස්තු වුවගින් තවත්වස්තු වක ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම එහෙමත්තං තවත්වස්තු වකගේ ඉෙක්්‍රෝන ලබාගැනීම හේතු නිසා ආරෝපන ස්තුූකට ලබෙනවා ඇකල ඉගක තියෙනවා දන ආරෝපන සහ රිීන ආරෝපන.ඉති මෙ මේ විර ආරෝපන ගැන ඔබාහල්තියනවා. පොට මේ දරා විදුත්‍රය යර්දපි කතා කරන්නේ ආරෝපන ගලායෑම සම්බන්ධය. තර ආරෝපන ස්ථතිකෝපයඇතිීම සම්බන්ධයෙන් කතා කර තියෙනවා දැන් කතා කරන්නේන්නේ ආරෝපන ගලායම සම්බන්ධය. ඊලට මේ මූලික සකල්පොලින්ක් ඊල්ළඟට එන්නෙමකක්ද ආරෝපන ගලාගෙන යනවා කියන කොටම විද දරාව කියන සංල්පය අපි හදාරන් වෙන. අන්නකොට මේ පන්ති ැි විදුත් දාරාව කියන්නේ කුමක්ද කියෙනකත්. සාකච්ාරන්නේයනවා මූල්ික සංකල්ප පයටතේ. ඔබ දැනට පදන්නවා ආරෝපන ගැන ඊළඟට විදදුත් ධාරාව ගැෙන කතා කරන්න යනවා. ඉලට දරුවන විද්දුත් ධාරාව ගලාායන්න හේතුවන තත්ත්වකුමක්ද විබව අන්තරයක්. අන්න එහන අපි විභවාන්තරය කියන පදය මූලික පදයක් හෙඩ ිගෙනගන්න යනවා මෙනමේ කොරුසේදී. ඉලන්න මේ විදදුුද්ධාරා ගලා යන පරිපතයක සන්නායකයක තියෙනවා විදදුත් ධාරාව ගලායෑමට බාධාව. ාධාවට අපගේ නොමකක්ද විදදු ප්‍රතිරෝධය කියලා අන්න එ විදදුත් ප්‍රතිරෝධය ගැෙනත් අපි කතා කරන්න යනවා මෙන්න මේ මාතෘකාාවේ ඇයටතේ. එහමන දරුවනි අපි බලමු එකින් එක අරගෙන මේ සංකල්ප වඩා ගැඹුරෙන් වඩා පැහැදිරව අවබෝධ කරගන්න අපි උස්ථා කරමු. බලන් දරුවනි පළමයම අපට විදදු ධාරාවගෙනතමයි කතා කරතීම. දරුණ ඔබ පල්ෙහා පන්තියේදී සාමාන්‍ය පෙළ පන්තියේද විදදුත් ධාරාවක් යනු කුමක්ද කියලා හඳුනාගෙන තිෙනු. කොහම ඔබ හඳුනාගත්තේ. සන්නයකයක් කොස්සේ කිසියම් දිසාාවකට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා නං අන්නේ ඉලෙක්්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවුරුද්ධ දිසා ඔස්සේ සම්මත ධාරාවක් ගලා යනොයිකිලෝ බාල රු අදක හඳුන්වාදීම. ත විදදුත් ධාරාවේ හඳුන්වාදීම තමයි ඔබ ඒ කරලා තියෙන්නේ හඳුනාගැනීම තමයි ඔබ ඒ කරලා තියන්නේ සාමන්‍ය පළ පන්තිීද. ම් දශසාාවට ඉල්ෙක්්‍රෝණ ගමන් කරනවා නම් සංනායකයක්තුරින් ඊට පතිවුරුද්ධ දිසාාවට ධාරාවක් කනමයි කළකිව. ඇතවශයම මේ ධරාව කැකිවේ සම්මත ධාරාව කුමක්ද මේ සම්මත ධාරාවක් කිකෙන්. ඇත්තවශයම දරුණ අපි කාටත් දැරදම් වෙනවා. විද්‍යාතීන්ටත් සිදුවච එක වැරද්දක්තමයි මෙන්න මේ එක. ඇත අතිතෙදී දා විදදුත් ධාරාව ගැන හොයාගත්ත මුල් කාලයේදී මේයාල හිතුවා විදදුූත් ප්‍රභවයක එක අග්‍රයක ඉදලා එලා නම්දුන්න එකට ධනා අග්‍රය කියලා අනිත් අග්‍රේට එකන් ්‍රීනාග්‍රේයට කිසියම් දෙයක් ගමන් කරනවා අන්නේ ගමන්කිරීම නිසාතමයි මේ විද්ධ පතිඵලයන් ඇතිවෙන්න කියලා. අන්නේ ගමන් කරන දෙයට එයාලකිව්වා විද්දුත් ධාරාව කියලා. අන්නටකොට විද්දුත් ධාරාව කියලා නමදුන්නේ යල හිතූදට මෙහෙම දෙයක් ගමන් කරනවා ජැයි සිතමු දයට තමයි නමදුන්න. නමුත් දරුවන කාලයක් ගියාට පස්සේ ඇතවශය මෞදදු. සියකරත් වඩාගේියාට පස්සේ. ඒයාලා දැනගත්ත එහෙම දෙයක් ගමන් කරන නෑ කියලා. ධනාග්‍රයේ සිට ්‍රරිනාග්‍රිය දක්වා එහෙම හිතපු විදිය දෙයක් ගමන් කරන්නේ නෑ කියල. ගමන් කරන්න කුමක්ද. ඒට පතිවුරුද්ධ දිශාවට හරිනාග්‍රීන්දලා දනාග්‍රේට ඉලෙක්ට්‍රෝනය ගමන් කරනවාකිනකතනය දැනගත්. එතකොට මේ වැරද්ද නිවැදි කර ගන්න කාලෙ ත වුණ වැඩි. විදදුත් ධාරාව කියලෙකා හුන්නලදීලා යට අර්ථැක්කීම් දීල්ලා යම් මනින්න පුලොන් උපකරණහදල සේරමත් කරන ඉවරයි මේ. ඇතත්ව තේරුන්ග නිද. විදදුුද්ධාරාව කියනෙකට ඊට පසේ මදුන්නා සම්මත විදදුුද්ධාරාව කියලා. එතොට අපි විදදුුද්ධාරාව කියලා වැරදිට තමයි තේරුන්ගත්තේ මුලදී ඒ වැරැද්ද හදනවා වෙනුවට අපිකරේ යම් ආකාරයක අපට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති නොවන ආකාරට මේක නම් කර සම්මධ විදදුුද්ධාරාව තර සම්මත කියලා කියන්නේ මෙහෙම තියෙනවා යයි මෙහෙම ගලනවා යැයි සම්මතකරගැනීම තිබි දන්නව ඇත්තවවාශයම දැන් ගලාගෙනයන්නේ අග්‍රේන්දලා ධනා අග්‍රේදක්වා ඉලෙක්ට්‍රෝන කියලා. ඒ වනක් විද්දුුද්ධාරාව කියන සංකාලපය තාමත් අපි භාවිතා කරනවා අපේ මේ පැහැදිලි කිරීම්වලට පහසුවක් වෙන නිසා. ඒමනන් දරුණේ විද්දුුද්ධාරාව හඳුනා ගත්ත ඔබ ඒ පන්තියේද. දැම් මෙතින්දී ඊටඩ පොඩ්ඩා ගැඹුරට ගිහිල්ලලා විදදුුද්ධාරාවට අර්ථ දෙයක් විවාක් අපි ඉදිරිපත් කනවා. තර සන්නනාාකයක් කඔස්සේතමයි විදදුද්ධාාව ගම කරන්නේ සන්නා එකයේ හරස් කඩකට ලම්බකව ආරෝපන ගලායෑ මේ සීග්‍රතාව තර විදුත් ආරෝප්‍ර සමයි මේ කලාගෙනයන්නේ. අන්නේේ ආරෝපන ගලාගනයා මේ සීග්‍රතාව තමයි විදදුත් ධාරාව ලෙස අර්ථදැක්වීමක් කරන්නේ. දැම්පලන දරුවනි සාමානය පෙළ බන්තිේදී ඔබ හඳුනාගැනීමක් කරා. මේ පන්තියේදී ඊට වඩා ප්‍රමාණාත්මක අදහසකට ගිහිල්ලා අර්ථදැක්වීමේ ඉදිරිපත් කළ තිනවා. ආරෝපන ගලාය මේ සීග්‍රතාව කියල කියනමුකක්ද. යම් ආරෝපන ප්‍රමාණයක් ගලාගෙනයනඕනං යම් කාලයක් ගත වෙන ඕනං ඒක කාලයකද ගමන් ගත්තු ආරෝපණ ප්‍රමාණය තමයි මෙන්න මේ විදදුද ධාරාව කියලා හඳුන් ආර්ථදක් වලාතියෙන්. එතකොට දරුවනී මේ විදදුද්ධාරාව ඒආකාරව වෙන්න පුළුවන් ඒකාර නොවී වෙන්න පුළුව. අනවර්ත ලෙස ගලාගෙන යන්නපුළුවන් අනවර්ත නවී ගලා යන්න පුළුව. දරුවනී අපි මේ උසස් පෙල් පන්තියේද සීමා කරනවා ඔබේ පහසුවතකා අනවරත ධාරා පමණයි ඇබි සලකන්. එමනං අනවර්ත ධාරාව ගලාගෙන අනවන අනවර්ත ධාරාවේ අගය. මෙන්න මේ දක්වල තියෙන ප්‍රකාශණය අනූ ලබා දෙන්න පුළුවන්. එම් විදදුද්ධාරාව අයි නම් එ ගලාටී කාලයක් තුළ ගලාගෙනගිය ආරෝපට ප්‍රමාණය කිව් නං විදදුුද්ධාරාව අපට දෙන්න පුළුවන් ගනිත මේ ප්‍රකාශයක් හැටියට අයි සමානයි කිව් බෙදීමට ආකාරේ. දැම්බලන්දරුවනි මේ අර්ථදැක්වීමක් ලබා දුන්ට පස්සේ වචනයෙන් එක දිරිපත් කරට පස්සේ අටදැවීම අපි ගනිත මේ ප්‍රකාශ කැඩ දිත් කර තිදින. ගලනිතම මේ ප්‍රකාජයක් හැට නිදිරිපත් කිරීම අපට ඉතාමත්ම වැදගත්තෙනවා. මං මෙතන ලියල නොතිබනාට මේ සමීකරණය ඔබට වඩ හුරුපුරුදු ආකාරය භෞ්තා කිරීමේදී කොහොමද ලියන්නේ මෙන මේ කිව් කියන ආරෝපන පදය උක්ත කරලා කිව් සමානයි IDIT ආ කාරයෙන්තමයි අපි ලියන්නේ. කිව්පදය උක්ත කරලා කිව් සමානයි IDIT ආකාරයන්තමයි අපදන්නේ. අයි සමානයි කිව්බැදීම ටී කිව් හම එකගේ වචනට හැවුවම් කොමදේ ප්‍රකාශය ඒ කාලයකදී ගමන් කරන්න ආරෝපන ප්‍රමාණය එමතා ටී කාලයෙකදී කිව් ආරෝප්‍රමණයි ගමන් කන්නවනං ඒ අවස්ථාවේ ධාරාව අයි ලෙස දක්වාන පුළුවන්කින්ක තමයි මෙතනින් කියන්න. තර කිව් සමානයි අයිITයාආකාරල්ලි ුවම් කියනකද අයි කියලා ධාරාවක් ටී කාලයක් තුළ සන්නා එකයක් තුළින් ගමන් කරනං අන්න ඒ සන්නායක තුළින් ගමන් කරපු ආරෝපන ප්‍රමාණය තමයි ඒ විදර දෙන්නේ කිව් සමානයි ITයාකා එද්‍යයාකාරයම ඔබට ඉදිරියේදී ගැටනුවලදී භාවිත කරන්න සිදධ වෙනවා. ඒමනම් දරුවනි අපි බොහෝ වෙලාවට භෞතික රාශයක් අර්ථදැක් වුව හම ඒ භෞතික රාශයට ඒකයක් ඉදිරිපත් කරන්න ඕන. දැම් බලන්න මේ අර්ථදැක්වීමට අනුව මෙහි ඒකක කුමක්ද. දැම්බලන් දරුවනි ඒකක කාලයකට ආරෝපන ප්‍රමාණය. අපි භාවිත කරන එස්සයි ඒක පද්ධතියනුව ඒ කාලයකට ආරෝප්‍ර ප්‍රමාණය අපි කොහොමද ද කියන්නේ තත්පරයට කූලෝම් කියලා. ඒමන විදදුද්ධාරාව ඒකගේවන්නේ තත්පරයට කූලෝම්. තත්පනයට කූලෝම් කියන එක අපට දක්වන්න පුළුවන් තනි පදයක් හැටියට කිය හැඩිට තනි වචනයක් හැඩට ඇම්පියර් කියලා. පැම්පියර් එකක් සමානය වෙනවා තත්පරයට කූලෝම් එකකටන. දරුණ ඔබට මතක් වෙන්න ඕන චුම්භග සේත්‍ර පාඩමේද MP කියන ඒකගේට අපි අර්ට දැක්වීමක් ලබා දුන්න. අන්නේ අර්ථ දැක්වීමවත් උප සීපත් කර ගන්න ඒවාගේම ඇපරයේ සමානයෝ දැන ගන්න තත්පරයට කූලෝම් එකකට. හොඳ දරුවනි මෙ මේ විට විදදුත් ධාරාව ගැ ඉගෙන කතට පස්සෙ ඔබට තවත් අනුත්පදධයක් ඉගෙන ගාන සිද්ධුවෙනවා දාරා ගනත්වය කියලා. බලන්න මේ දාරා ගනත්වය කළ ගැන මකක්ද. සන්නයකයක කිසියම් හරස්කඩ වර්ගපලයක්ති ව. එම මුළු සන්නායක හරහා මුළු වර්ගපලය හරහාම ගලාගෙනන ධාරාව අයි නම් ධාරා ගනත්වය වෙන්නේ ඒකක වර්ගපලයක් ර ගමන් ගන්න ධාරාව. එමන ගමන්ගන්නා ධාරාව අයි නංයි හරස්කඩ වර්ගපලය වන කැපිටල් ඒවලින් මං බෙදල තිෙනවා අන්න බෙදුවට පස්ස අපට ලැබෙෙන මොගද ධාරා ගනත්වය මෙ ජේ කියල සංකේතකින් අපි ඉදිරිපත් කරලා තියෙනුවා. ත ධාරා ගනත්වේ ඒකක වෙන්න මන අද වර්ග මීටරට ඇම්පියර්. මෙන්න විදි ඔබ අලුත් පද දෙකක් දැන් අර්ථජකීම් ලබාගත්තා විදදුත් ධාරාවසා ධාරා ගනත්වය කියල දැන් අපි බලමු දරුවනි ඊළඟ පදෝල්ටයන් අපි ඔබට නම්කරා ඊළඟ පදටික එ නම්කරා වගේම අපි තවට ටිකක් ගැමුරෙන් මෙෝ දැනගන්නවා ඔබ ලෝව සනාකයක් තුළින් විදදුද ධාරවා ගමන්ගන්න ආකාරය අහලතියන ඉග ගැනති ලෙක්ටෝන යම් ප්‍රවාහයක් ඉල්ලෙක්ට්‍රෝන ප්‍රහයක් යම් දිසාාවකට ගවන් කරනව කියල දැනකරතිය. ඒ එෙක්ට්‍රෝන ගන් කරන දිසාාවට පතිවුරුද්ධ දිසාාවට සම්මත ධාරාව ගලායනවයි එක අහලාතියෙන. දැන් අපි බලමු ඉලෙක්ට්‍රෝන ගමන්කිරීමේ යාන්ත්‍රණය එමතා විදදුද්ධාරාව ගවන් කිරීමේ යාන්ත්‍රණය තරමක් දුරට හෝ අබිය අවබෝධ කරගන්න ඕන එක ගවන් කන්න ක්‍රමයක් තියෙනවා ගමන් කරන හේතුවන තත්වයක් තියෙනවා අපි අන්න ඒ ගැන්න තමයි මාතෘකා වැරතය කතා කරන්නේ. විදදුුද්ධ සන්නායකයක් තුළ ධරා සන්න අයනේ යාන්ත්‍රණය. දැම්බයන් දරුණ වම්පැත්තය සටහනු දිහා. මේ වම්පැත්තේ සටහනය ඔබට පෙරෙනවා ලෝහ සන්නකයක් තුළ ලෝහ කැබැල් ලක් තුළ පරමාුණු සකසලතිය ආකාරය. අපිකමුත් තබ කියලා මේ තම්බ පරමානුවල ඇත්තවශේම අවසාන කවචොලි ඉලෙක්ට්‍රෝන ඉවත්වීමක් සිද්ධ වෙල තියෙනවා ඉවත් වෙලා තඹ අයන හැදිල තියෙනවා අයන තියෙනදැන් විශාල්ල ප්‍රමාණයක ඉලෙක්ට්‍රෝන සමුදායක් තුල.ම සාමාන්‍යෙන ඉල්ලක්ට්‍රෝන මුහදක් තුළ ගිලිච්ච අයියනගෙලකන. ලෝහයක්තුල තිබෙන්නේ ලෝහ අයන්න තියෙන්න්නේ ඉල්ලෙක්ට්‍රෝන මුහදක ගිලිච්ච තත්ත්යක් කනතය කෙල කියන්නේ. ඒ ඇනේ විශාල මුක් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් නිදා සිිලෙක්ට්‍රෝන ප්‍රමාණයක් මෙතන තියනවා. දැ මෙතැදදි දරුවනි මෙනම මුක් ඉලෙක්ට්‍රෝන නිදා සිිලෙක්්‍රෝණ කකල කිවට පස්ස මේවා තියන්නේ මෙන්න මේ සනායක කියල කියන ද්‍රෞව්ව්‍ය තුළ කියන එකත් ඔබ දැන ගන්නඕුන්. ධාරාවිතුතය ගැන කතා කරද්ද අපි ද්‍රෞ්ිය තුංවාආකාරකර බෙදෙනවා. මකක්ද මේ තුංආකාරය සන්නයක පරිවාර්ක සහ අර්ධ සන්නයක කියලා. අපි දැන් මේ අස්සායි කතා කරන්නේ සන්නයක කෙනයි. ඔබට වඩාබෙදගත්වෙනවා අර්ධ සන්නයක ඉල්ෙක්ට්‍රොනිික්ස් පාඩම අටසේදී. ඇත්ත වශයෙන්ම පරිවාර්ක මෙහම තැටවේ. දධරාව කෙන කතාගන්න කොට විදදුද්ධාරාවට අශ්‍යතන්ට යොමු කරන්න හසුරුවන්න පුළුවන්ගලා තියෙන්නේ පරිවාර්ක නිසා. ඩැම් මේ ආලෝක බල්බයක් මෙතරතියනවා විදයුද්ධාරක් ඇවිල් තමයි ආෝක ලැබෙන්න අපි. බිින්දුද්ධාරාවක් ඇල් ආලෝකය ලැබෙනකොට අපට මේ බල්බයට යොමු කරන්න පුළුවන් වෙන්නේ කොහොමද පරිවාර්ක මගින් ගමන් මාර්ගය සකස් කළ තිබ නිසා. ඒමනම් පරිවාරකත් ඉතා මත්න වැදගත්වෙන ද්‍රව්යක් තමයි ධාරාවිතුතය හා සම්බධ පටිතුරද. ර දරුවුණන මේ මෙතේන්ද අපි කතා කරන්නේ ලෝහෝ ගැන. මෙ ලෝහෝවල මෙන්න මෙයාකාරයෙන් තමයිතිෙන් ඉතා විශාල නිසා සිිල්ෙක්්‍රෝන සංඛ්‍යාවක් මෙතරන තිෙනවා. සාමාන්‍යෙන් තඹ වගේ පරමානුවක ගණ සන්ටිමේටරයක් තුළ දහයි විසිත් දෙක් දහයි විසිත් තුනක් අතර ප්‍රමාණයක් නි ිලෙට්‍රන තින ඇකල හොයා ගැ තියනවා. ත ට්ස් ව හොඳම පරිවාර්කයක ගන ෙෙන්ට ිද ක් ඇලෙක් ව න හ නි . සිිලිල් ජර්මිනිියම් වගේ අර්දසන්නයකවල දහය දහයක් දය දොල්හක් පිතර ප්‍රමාණයක් නිසා සිිලෙක්ට්‍රෝන ගණ සෙන්ටි පිටරක් එකක් තුළ තිනයකලා හොයා කැ තියෙනවා. එහමනම් තබ වගේ ලෝහෙයක් ඉතාමත්ම හොඳ සන්නයකයක් මේ හිතන්න තඹ වැනි ලෝහයක්තයි මේ වම් පස්ස අප පෙන්වාතියෙන්. තර මෙන්න මේ ආකාරයෙන් තමයි ඒ ලෝහ කැබැල්ල තු ද සන්නායකය තුළ ඉලෙක්ට්‍රෝන පවතින්නේ අහම්බූ චිතයක යදමින් අහම්පු චලිදයක් මකක්ද මේ හම්පු චලිතයක් කෙලෙන. විධ ඉල්ලෙක්ට්‍රෝන ට පේන වැෑදි ඊහිස්තවලින් දක්වල තියෙනවා. විවිධ දිසාවලට ගමං කරමින් තමයි තියන. විවිධ දිසාවලට විවිධ ප්‍රය ගොලෙන් යුතුව ගමංකරමින් තමයි තියනෙේ ඉල්ලෙක්්‍රෝණ. අන්න ඒ වගේ අහම්බු චලිත තත්වයක් තමයි අපට දකින්න හම්බිල්. ඇතවශෙන්ම දරුවුණේ පරමාණුවල තියන පරමාණු ඉලෙක්්‍රෝන් ඉවත්දන හම ඇතිවෙලා තියන දන අයන ඒබත් කිසියම්. මධ්ද පිහිටුමක් වට දෝලනයක් වෙමින් තමයි තින් දෝලනයක් වෙමින් තමයි තින් ඒ ගවි මෙතර පෙන්නල නැහැ නමුත් දෝලනය ැත් අපි දැනගත යුතුයි ඉදිරි ආකාරණ පිළිබඳව කතාකිරීමේදී ඒ අබෝධ කර ගැනීමද. දැම්බලන් දරුවනි මෙහම ඉලෙක්ට්‍රෝලන තියෙන තත්වයක් යටතේ. විදදුත් ධාරාවක් ගමන් කරන්න නං සන්නයකයක් දෙකලවට බිබව අන්තරයක් ලබාදිය යුතු බව ඔබ අහලීන. දැම් බලන්න මේ දකුණු පස රූපයේ දිහා මේ දකුණුපස රූපයේද අපි විභවාන්තරයක් සපෙල්ලතිනවා. දැවට පේනව ඇති ඒ විබෝන්තරය සැපෙව්වාම කුමක් ද සිද්ධ වෙන්න කියන එක. මේ ලෝහ අයිනටික රතුපාටින් පෙන්ල තියෙනවා මේ යම් කිසියම් අක්‍රමුවත් වගේ හැඩයක් මාර්ග්‍යයක් පෙන්නල තියෙනවා මේ මාර්ගය තුළ ගවන් කරන්නේ කවුඩ මෙන්න මේ නිදා සිිලෙක්ට්‍රෝන. ද විබෝන්තරයක් සැපෙව්වාට පස්සෙමුකොද වෙන්නේ ඒ විබෝවාන්තරය නිසා විදදුත් සේස්ත්‍රයක් හටගන්නවා මේ සන්නායක හරහා. ඔබ විදදු සේත්‍ර පාඩමේදී අහලා තියෙනවා විද්දු සේත්‍රයක් තුළ ආරෝපිත අංශුවක්ති මුණොත් මොද වෙන්නේ ආරෝපිත අංශුවමත බලයක් හටගන්න. අන්න රාහඹූ චලිතය යෙදිච්ච, ඉලෙක්ට්‍රෝන මත කිසියම් නිශ්චිත දිසාාවකට දැන් බලයක් හටගන්නවා. ඒ නිශ්චිත දිසාාවට බලයක් හටගත්තාම කුමක්ද සිදුවෙන්නේ එවත් චලිත වෙන. අන්න තොට ඉල්ලෙක්ක්‍රෝන ඔබට මේ රූපියය පෙන්ව නොමඇති. ධන විභවය දිහාාවට ගමන් කරනවා. මෙතන්ටි දරුවන මේ ගමන්කිරීම කියනේ වචනය බහලතියෙනවා. ගලායාම කියන වචනය අහල තියෙනවා. ඒ වචන දෙගත් භාවිතාවනාට වඩාම නිවැරදි වචනය වෙන්නේ පලවනය වෙනවා කියන එක. මේ ඉලෙක්ට්‍රෝන පලවනයවීමක් වෙන්නේ. ධන විභවය දෙසට තල්ලවීමක් වෙන්නේ ගැටුම් සහිතෝම. මේ ඉලෙක්ට්‍රෝන යන්න ගිහාම එක එනෙ එක ගැටෙනවා ඊට පසේ වෙනත් මාර්ගකට හැරෙනවා තවත්. මාර්ගකට හරනවා ගැටුම් විශාල සංඛ්‍යාව කරහාතමයි ඉදිරියට ගමන් කරන්න. ඉල්ෙක්ට්‍රෝන කියන ආරෝපිට අංසු සියල් අංසූ මෙන්න මේ සන්නායකය තුළින් දන විබෝවය දෙසර ගමන් කරන්නවා. තර මෙන්න මේ විභෝවාන්තරයේ සැපේගහම සන්නායකයේ දෙකරවරට කුමක් ද සිදනේ සියලම ඉලෙක්ට්‍රෝනමත බලයන් හටගත්තා ඒ විද්දු සේස්‍රයේ දිශාවට තර ඇතම ෙන විද සේත්‍රයේ දිවට පතිවරද ාරපනණ. එතවට දන විබවයේ දෙහාාවට මෙන්න මේ ඉල්ෙක්ට්‍රෝන ගවන් කරන්න ඒම ඇත්තං පලවනය වෙන්න පටන් ගරත. මේේ ලෙක්ට්‍රෝන මෙන්න මේ විදිර පලවනය වෙනවා. දැන් දරුවන ඔබ සාමාන්‍ය පල පන්සිී අහල තියන විදිට ඉල්ලෙක්ට්‍රෝන මෙන්න වම් දිසාාවට තලනය වෙනවනම්. පලවනය වෙනවනම්. විදූ දධාරාව කොහට දෙයන්. ඒමනම් විදූ දධාරාව කියලක කියන්නේ මෙන්න මේ දකුණු දිසාාවට ගමන් කරදියක් වෙන්න්නවුන්. එමන සම්මත විද්දුුදධාරාව දුණු දෙසර ගමන් කරන්නවා එමන් ධන විභවේසිට හරින විභවය දෙසර ගමන් කරවා. මෙට මේක තමයි ලොහ සනායකයක් තුළ විද්දුද්ධාරා සන්න අයනයේ ්‍යන්ත්‍රණය. තෝට මේක ඇත්තවශයම කියනවඋනම් ක සංකීර්ණ තත්ත්වයක් සංකීර්ණ ක්‍රියාවලයක් නමුත් දරුණ තේරුම් ගන්න උසස් පෙළ පන්තියේදී අපි ඉගෙන ගන්නේ මේ සීමාව තුළයි. මේ සීමාව දක්වාතමයි ඉගෙනකන්න. ඉංහාට අපි ගොඩක් සකීර්ණ දේවල් තිබුණට. ඒව ගැන මේ පන්තිති කතා කරන්නේ යන්නේ නැහැ බඩා ඉහළ මට මේ පාට මාලාවලට ගියාට පස්සේ ඒවගැන හදාර අස්සාාව හම්පයවා. මේ පන්තියට අපට මේ ප්‍රමාණය සෑහෙනෝ. එහමන දරුවුණ අපි මෙන්න මේ විදදධාරවසන්නය එන ජන්ත්‍රනයග නිගණ අතර පස මෙන්න මේ රූප සරහන්න බලමු. මං මෙතන අලුත් වචනයක් ලියල්තිෙනවා පලාවිත ප්‍රවේ ගිය කියලා. දැන් ගමන් කරනවන එතන ප්‍රවගයක් තියන. ගලාගෙන නන් එතන ප්‍රයගයක් කියලක් තිය නඕනේ එහ මංගුවනේ මෙත ඉල්ෙක්්‍රෝන ප්‍රවනය වෙනවා කියලා ඉලෙක්්‍රෝන ප්‍රවනය වෙන වනං ඉලෙක්ට්‍රෝනවලට ප්‍රවනේවීම ප්‍රවේගයක් තියෙන් ඕන අන්නේ ප්‍රවනය වීමේ ප්‍රවේගරතමයි අපි කියන්නේ පලාවිත ප්‍රවේගය කියලා. තරුණ එබට පේනු ඇති වන්න මේ වම් පැත්ත සටහනු. අර ප්‍රවනය වෙන ආකාරය අපි පෙන්වලතිනවා. ගැටුම් විශාල සංඛ්‍යාව කරහ තමයි ඉලෙක්්‍රෝනට යන්න හම්බ වෙන්නේ සන්න අයකේ එක ස්ථානයක දරත් අවවිස්ථායකට ඇතව මිල්ලියෙක්ට්‍රන ල්ු වෙල ල්ුවල න්නේ අන්නර සටානය දක්වල ති නාකානයට. එතුවට දරුවන ඔබ වායු පිළිබඳ ගෙනගන්න අවස්සාවිදී තාපය පාඩවේදී වායු අනු විශාල සංඛ්‍යාවක් යම් අවකාශයක් තුළු තියෙනකොට ඒ වායු අනුවල ප්‍රවේගයන් ගැනි ගහතර. වායු අනු අහාමුලෙස විවිධ ප්‍රවේගවලින් විධ දිසා වලට චජන වෙන ක හති. නමුත් වායු පිළිවඳ හැදැරීමේදී මෙන්න මේ දිවිධ අනුවල විවිධ වාජ අනුවල විධ ප්‍රවේග එකඒ වාජු අනුවට එකඒ ප්‍රවේගය හොයාගන්න ගියානං අපි විශාල දුස්කරතාවකට පත්තෙන. අනේ විශාල දුස්ක්‍රතාවෙන් මිදීම සඳහා ගනිතමයේ විදියට අපට පෙන්නල තියෙනවා එක ප්‍රවේගයක් ගමනක් ගත්තහම සෑහනයි කියල. මොකදේ ප්‍රවේගට කිවේ. වර්ග මධ්‍යන්න මුූල ප්‍රවේගේ කිය. ඒ ර්ගමද්‍යන්න මූල ප්‍රවේගය ගැන සලකල තමයි, අපි වායු පිළිබඳව හැදරයේ වායු පිළිබඳ චාලකවාදීද. එතවට වායුන්ගේ හැසිරීම් පරිමාව කොහොමද පිටනේ කොහොමද ස්්නනාත්තත් සම ිෙනස්සයන කොහොමද ය ආද විශාල කරුණු ප්‍රමාණයක් ක අපට හදරන්න පුළුවන්ුුණා වායුන්වල වර්ගමධ්‍යන්න මූල ප්‍රවේගය ගැන සලකල. එහෙමන දරුවුණේ ඒවගේම ඉලෙක්ටரோෝන මෙහම ගවන් කරාට. ඉල්ෙක්ටරෝනට යම් ආකාරයක සාමාන්‍ය ප්‍රවේගයක් තියෙන වයි කිය අපට සලකන්න වෙනවා. අන්නේ සාමාන්‍ය ප්‍රවේගයට සමයි අපිකිවේ මෙන්න පලාාවිව ප්‍රවේගය කියලා. තකිසි යම් හරස් කඩක් මෙහම දක්වල තියෙනවා මේ සන්නයකය හරහාන්න ඉල්ලෙක්ට්‍රෝන ගමන් කරන ආකාරය දක්වල තියෙනවා තර සාමාන්‍ය ප්‍රවේගය කියලකක් ගත්තට පස්සේ පලාාවිත ප්‍රයගය කියල අපිකට නමත්ද වන පසේ අන්නේ පලාවිත ප්‍රවේගයෙන් මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරණවාසේ අපට සලකන්න පුුව. එමනම් දරුවනි මේ පලාාවිත ප්‍රවේගය සඳහා අගයක් ලබාගන්නත් අපට පුළුවන් වන්නන්න. ඉල්ලෙක්ට්‍රෝන ගමන් කරනවනං කිසිම් ප්‍රවේගයකින් ත්‍රීලෙක්ටෝන ම්දසාාවට ගමන් කරන්නවනම් පතවුරුද්ධ දිසාාවට විද්දුුද්ධාරාවක් තියෙනවනම් අේ විදදුද්ධාරව සහ ප්‍රවයග අතර යම් ආකාරික සම්බන්ධයක් තියවිය යුතුයි කියලා අපට දැන් තේරුම්ගන්න පුළුවන්. අන්න එමනම් අඩේ සම්බන්ධතාවය අපි දැන් ලබාගන්න උත්සාහ කරමු. අපි මේක විියුත් පන්න කරණයනවා න්නන්න යාකාර නැවදත්මං අර සටහන පෙන්නල තියෙනවා මේ වාම්පත්තර විදදුත් ධාරාව ගමන් කන්න බව පෙන්නල තියෙනවා එත කොට ඉල්ලෙක්ට්‍රෝන යනවා මෙන්නේ දහුණු පසර කියලා පෙන්නල තියෙනවා තර කලින් සටහන තා පොට්ට පුංචිකල්ල අපි අරගන තියෙන දැම් මෙ මෙතන්ද අපි පද කීපයක් කිස්සල්ලම මෙන පෙන්නල තියවා. බන්න අයි වලින් දක්වනවා සන්නයකතුලින් ගලන ධාරාව. ඉලාට කැපිටල් ඒවලින් දක්වනවා සන්නයකේ හරස් කල වර්ග පලින්. මෙදන් දි අපි ඒකාකාර හරස් කඩක් තියෙන සන්නායකයක් තමයි අර්ගෙන තියෙන්නේ මේ ප්‍රකාශනය වියුත් පන්න කර ගැනීමේ පහසුවතකා. ඉළඟට කැපිටල් එනොලින් දක්වල තියෙනවා කුමක් ද ඒකක පරිමාවක තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. මං කලින් කිව්වා තම්ඹ වගේ මුද්‍රවයක් ගත්තහම තම්බවල ඒක පරිමාවක ගනසෙන්ටිවිටල් එකක ඉලෙක්ට්‍රෝන දහය විසි දෙක් දහය විසි තුනක් තරම ප්‍රණයක් තියෙනවාකි. ඒ වගේ විවිධ සන්නායකවල වීද ප්‍රමාය ඉල්ෙක්ට්‍රෝනණ තියන්න පුළුවන් ඒ එකක පරිමාවක්. තර කපිඩල් එන්වලින් අපි දක්ල තියෙන්නේ ඒක පරිමාවක තිය ඉල්ලෙක්්‍රෝණ සංඛ්‍යාව. ඊළන්ට බලන් දරුවනි සිම්පල් ඊවලින් දක්වල තියෙනවා එක ඉල්ෙක්ට්‍රෝණක තියෙන ආරෝපනය. ඔබ දැනටම දන්නවා එක ඉල්ල ක්‍රණ එක තින ආරෝපනය කොච්චරක්ද එකයි දසම හය වැඩි කිරීම දහඒ දහර දහ නමයයි කූලෝම් කියලා. මහය වැඩිරීම හරන්න දහනම යයි කූලොම්ගේ ලොබ දැන්ත්‍රදන්නවා. අන්නේ අගේ තමයි ි සිම්පල් ඒ කියලා මෙතන මේ දක්වලතිෙන්. ඊලාට මෙනවේ සිම්පල් වීවලින් දක්වල තියෙනවා කුමක්ද පලාවිත ප්‍රවේගය. එතොට දරුවනි ඔන්නන්නේේ පද කිහිපයක් අපි මෙතන ඉදිරිපත් කරලා තියනවා. මෙන පදා අතර සම්බාධතාවය තමයි දැම්මේ ලබාගන්නයන්න. බලන්න පීවරකිහිපේගින් තමයි අප සම්බන්ධතාාවවෙ ලබා ගන්න. පලවෙනි පවරදිහා බලන්න. සන්නයකේ එක් හරස්ට හරහා ගමන් ගන්න ඉල්ෙක්ට්‍රෝන ප්‍රවාහේ දිගකීල්ක් මල්ල. සිම්පල් වීට සමානායග. දරුවුණනි මෙදන්ද යාන්ත්‍ර විද්‍යාව පැත්ට පොඩක් අප යමු. අපි ඔොම යාන්ත්‍ර විද්‍යාවද ඔබ ඉගෙන ගැ තින වස්තුවක ප්‍රවේගක කියන්ඩ කුමන්තකල. තැම ගනවස්තුුවක ප්‍රවේගය කියෙන දන්නවා ගනවස්තුුවක ප්‍රවේගයකිලි කියනම ගත්ද. එම ගණවස්තුවක් නං ඒ කාලෙකදී සිදුකරපු විස්ථාපනය පට මේක මැනගන්න පුළලුව. එත ඩට. යන්ත්‍රවිවාාද කතාාවෙනවා ඇති තරලයක ප්‍රවේගකයන් ක තරලය කියෙන්. දරවයක් හෝ වායුවක්. තරලේක ප්‍රයේගකිල අදහස්රයකුමක්ද තරලය අතර ගනවස්සුවගේ එකකතරක අවතරට ම යනවද නෑ. එන්න මොකක්ද මේ ප්‍රවේගයකිලිේ බොහෝ ලාවට දරුවන් මෙට මෙතෙදිී වැරදි අදහස්ොලටනවා වැදි අවබෝධකටයනවා අපි මේක නිවැර්ති කරගන්න බලවු මෙතෙන්ද. තරලඒක ප්‍රවේගකිලි අදහස් කරන්නේ කිසියාම හරස්කඩක් කරහා ඒක කාලයකදී. ගමන් ගන්නා තරලඳේවායුක ප්‍රවේගය දලේ ප්‍රවේගය යම් ද්‍රමේක ප්‍රවේගය අධදවශ අපි දැන ගන්නවට දැනගන්න අතාකනකට දැන ගන්න. කිසියම් හරස්කඩක් කරහා ගමන්ගන්නා තරල කඳේ දිගතමයි මේ ප්‍රවේගය කලිකන්. එමන ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමත් වායුුවනු ගමන්කිරීමක් සේ අප ගමන්කිරීමක් ආකාරයට සිදුවනවා කියලා අපට සලකන්න පුළුවන්. අන් එහෙමනම් පලාාභිත ප්‍රවේග වීනං. සියම් සලගල් ලද හරස් කඩා කරහා මං මෙතන එක්කෙන් හරස්කඩ අරගෙන තියෙන්නේ මේ හරස්කඩ හරහා ගමන් ගන්න ඉල්ලෙක්ට්‍රෝන කන්දේ ඉල්ෙක්ට්‍රෝන ප්‍රවාහය දිග වීකිල කියන්න පුළො. ප්‍රවේග පලාාබිත ප්‍රවේග වීනම් ව කියන්නේ මේ යන කඳේ දිග හරි ඔන්න පලවෙනි පිවරෙන් අපිේ කාරණය සඳහන් කරා. යාන්ත්‍රවද්‍යාවදී අපි ලබාගනපු දැනු අනුවතමයි ඒ ප්‍රකාශය අපට ලියන්න පුළාන්ගුණේ. හොඳ එහමනම් දෙවනි එකෙත් ඒ ටිකම යනවා අවසාන වචනය විතරක් වෙනස්තර ති. මොකදද. තත්වර ඒ එකකදී එම ඒක කාලයකදී එක් කියන හරස් කර හරහා ගමන් ගන්නා ඉලෙක්ට්‍රෝන ප්‍රවාහහි පරිමාව අන්න දිග වීනං හරස්කඩ බර්ගඵලේ ඒනම් පරිමාව වෙන්න ඒවි. හරි එන්නට අපි දන්නවා තුන්නි පිවරේ බෑ අවසාන වචනය වෙනස්සල තින වචනය කියන්නේ වන දෙදක් විතර වෙනස්සර තින පවා දිග? හ පරිමාවන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒක පරිමාවක ඉල්ලෙක්ට්‍රෝන එ සංක්‍යාවක් තියෙනවනම් ඒව පරිමමාවතුර ොච්චර ඉල්ෙක්ට්‍රොන යෙවද N කියනරි ප්‍රමාණයක් ව ඉලෙක්්‍රෝන සංඛ්‍යාව මෙන මෙචර ඉල්ෙක්ට්‍රෝනංක්‍යාවක් ගලනවා යයි සලගන්න පුළුවන් ගමන් ගන්නවා යයි සලගන්න පුළුවන් මෙන්න මේ හරස්කඩ හරහා. ඒකක කාලයකද. අපි තත්පරෝලින් කියනවනම් තත්පරයකදී. හරි එක ඉල්ලෙක්ට්‍රෝණය ආරෝපනේ අපි දන්න. එහෙමනම් මෙන්න මේ ඒක කාලයකදී එ කියන හරස් කඩාරග ගමන් ගන්න ආරෝපන ප්‍රමාණය කොච්චනද. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවඒV එන්නොලින් දැක් වුවනං එක ඉල්ෙක්ට්‍රෝනයක ආරෝපනය සිම්පල්ලී වලින් දැක්වුවනං ආරෝපන ප්‍රමාණය අපට එනවා AVNE කියලා. දැම්බලන්න දරුණ මේ අවසානවා ප්‍රකාශය දිහා. ඒකක කාලයකදී එක් කියන හරස්කඩ හරහා ගලාගගේ ආරෝපන ප්‍රමාණය. කියෙනනවනම් ආරෝපන ගලාජයාමේ සීග්‍රතාව. එහමනම් දරුවන මේ ආරෝපන ගලායමය සීග්‍රතාව කියල කියන්න කුමක් ද විද්දුද්ධාරාවේ අර්දයක්වීමමානුුව අබදන්නවා විදදුුද්ධාරාවට සමමාන්නයි. එහෙමනම් දරුවනී අප ලියන්න පුළුවන් අයි සමානයි AVE කියලා. එනම් විද්දු ද්ධාරාව සමාන වෙනවා මෙන්න මේ පදහතරය ගුණිතයට. අන්න එහමන විද්දුුද්ධාරාව සහ පලාාවිත ප්‍රවේගී අතර සම්බන්ධය, මෙ අ කාරෙන් අපට ලබාගන්න පුළුවන්. එමනන් දරුවන මොකද මේ සමී කරන තිෙන වැදගත්කම් අයි කියන විදදුද්ධාරාව අපි උපකරණ හදල තිනවා විදධාරාව මනින් ඇමීට හදර ති නෝ මිලියමිට හද ති නෝ මයික්‍රමිට පව හදර න ඉතාම කුඩා දරාවක් වුනම් ඉන්න පුළුවන්ගිදිද. එමනන් දරාව අපට මැනගන්න පුළුව කැපිට ලේ කියල ගන්නේ හරස්කඩ වර්ගපලය හරස්කඩ වර්ග පලය හරස්කඩ වර්ගඵලයක් අපට හොයා ගන්න පුළුවන් යම් සන්නායකේ. ටව සූප කරන බදන්නවා. එවගේම VE කියන පද කියන්න තියනවා. ඒ කියන්න ඉල්ලෙක්ට්‍රෝනිෙක් ආරෝපනය ඉලෙක්ට්‍රෝනනිෙක ආරෝපනය ඔන්න අපි දන්නවදැනට එක විශ්ව නීතියක් එකදම් හොයාගෙන තියෙන් අපබි. එක ඇතසම හැවැර කිරීම දහරි දහ නමයයි කූලෝම් ක ලා අපි ොයාගෙන යෙනවා. එහෙම නම් එන් සහ වී කියන පද දෙක තමයි අපට මෙතන තියෙන හොයාගන්න මැනගන්න අමවරු පද දෙක. නමු උතුන්, මෙන්න මේ පද දෙක හොයාගන්න අපට විධ ප ක්‍රමතියනවා. ඔබ චුම්බග සේත්‍ර පාඩවේ දිගෙන ගත්තා හෝල් වෝල් ීතාව කියලා. මෙ හෝල් වෝල් ීතාව මන ගැනී මගන්නට ප්ලාවිත ප්‍රවේග හොයා ගන්න පුලුව. ඔබේ සමීකරන මතක් කරන දැන් විදදුත් බලය සහ චුම්බග බලිය සමාන කල්ලා හෝල් වෝල් තීතාව සඳහා ප්‍රකාශනයක් අපි ගත්තා. මේ හෝල් වෝල් ීතාව කියෙන ප්‍රකාශනය තුළ ලාාවිත ප්‍රවේගයාආඩං ගුණ. අන්නන්නේ මනක් හෝල් ෝල් ටීතා මැනගන්න පුළුවන් එකක්. ෝල්වෝල් තා මැනගත්තනං අන්න ඒ සමී කර ්‍රාදශ කරලා පලාාවිත ප්‍රභේගවා ගන්න පුළ. අන පලාවිත ප්‍රේක හොයාගත්තනං අන්න මේ සමකරට ආදසි කරලලා එන් හොයාගන්න පුළුව. එන් කියල කියන්නේ සනායකයක ඒක පරිමාවක තියෙන ඉල්ලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඒ ඉල්ෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි දන්නවනම් අපට ඒ සන්නයකය තුළනං අප ඉලෙක්්‍රෝනංඛාව වෙනස් කරන්න බෑයක නියතයක් නමුත් අර්ධ සන්නනායක අපි නිපතවා ගැනීමේදී අර්ධ සන්නයකයක සන්නායකතාවය කපමන තියෙන් නුද කියනක අපට තීරණය කරන්නනං එන් දැනගත යතුයි.ඒ එන් කියන අගය ඒක පරිමාවක් තින් ඉලෙක්ට්‍රෝන සංඛයාවකන අගේ තමයි අපි දැනගත යුතුවන්නේ. අල් එහමනං ඒ විදියට අපිට එන් ගැන අදාසක් ඇතිකරගන්න පුළුවන් ඒ නිසා අපට අවශ්‍ය ප්‍රමාණය සන්නයකතාවයක් තියෙන අර්ධසානායක නිපදවන්න පුළන්. ඉලෙක්ට්‍රොනිික්සලට ඉතාමත්ම වැදගත්වෙනවා මෙන්න මේ සම්බන්ධතාව. හොඳයි දරුවනි අපි තතාපට ක්ස්තරටයම්. අපේ මූලි සංකල්ප අර්දෙ කිව්වා විභවන්තරයකන පදයක්ත් ඉග ගන්න ඕනකිනෙක. මලික සංකල්ප විදදුද්ධාරාව පිළිබඳව ධා විදදුති වැදගත්වෙන තවත් මූලි සංකල්පයක්තමයි විබව අන්තරය. තැන් ඔබ මුලිම හැඳන්නීමම දහාපලන් සාමානය පළබන්ති නෝට මෙන්න මේ වගේ ප්‍රකාශයක්තම පිීදිරි පපත්වන හැඳුඋන්නනො කෝමට සනායකයක් තුරෙන් විද්දු ධාරාවක් ගමන්කරවීම සඳහා තිබියුතු තත්ත්වය. යි යිට ොඩා ගැමරට කතා කරන්න නෑ මේක පොඩ්ඩා සංසන්ධනය කර බලු තවත් කීපයක් එක ඔබ දන්නවා තාපය ගමන් කරන්න නං එක ස්ානකකිදලා තවත් ස්ථානයක් දක්වා කුමක්ද සැපිරේුතු තත්ත්වය උස්නත්ව වෙනසක් කියලා හලති. උස්්නාත්ත වෙන තියනොන මයි තාපියය ගමන් කරන්න එක තැනකින් තවත්තක. තවත් මේ වගේ දෙයක් උබදන්නවා. තරලයක් ද්‍රවයක් හෝවායුවක් එක ස්ථානකින්දලා තවත් ස්ථානකට ගමන් කරන්න නම් සැප්‍රිය යේතු තත්වයකු මක්ද. සැපිය ඒුතු තත්වයෙකු මද පීදන වෙනසක්. ජලය ගලාගෙනයන්නේ එක ස්ථානකෙදල තවත් ස්ථානයකට පීදන වෙනසක්තියනවා. වායුවාක් ගලාගෙනයන්නේ එක ස්ථාන කෙදරලා තවත් ස්ථානයකට පීදන වෙනසක්තියන. අන්න ඒ වගේ තමයි මේ තත්ත්වයත් විබව වෙනසක්ති ගෙනන් තමයි ධරාවක් ගලාගෙනයන්නේ. එමතන් ආරෝපන ගලාගෙනයන්නේ. මෙන විභව වෙනසට තම අපපි විභවාන්තරය කලික කියන්නන්නේ ය කාරන්තම හැඳුන්. ඒ වුණාට උසස් පෙළපන්තිීද විද්ූ සේත්‍ර පාඩම ඉගෙන ගනිද්දිී විදූෂේත්‍ර පාඩමේදී අර්ථ දෙෙක්වවිමකුත් ලබා දුන්න. ඇතර සාමාන්‍ය පෙළපන්තතිීද දිර්බත් කරපු හැඳින්වීමට අමතරව අර්ථ දෙැක්වීමක් ලබා දුන්නා මෙන්න මේ ප්‍රකාශය තමයි අත දෙැවීම ඔබ කියවල බලන්න. යම් ලක්ෂ දෙකක් අතර විභවාන්තරය කලෙකින් නැකුමක් ද අඩු විභවයක් ඇති ලක්‍ෂයේ සිට වැඩි විභවයක් ඇති ලක්ෂය දක්වා. ඒ ආරෝපන ප්‍රමාණයක් ගමන් කිරීමේදී කළේතු කාර ප්‍රමාණය. අන්න තකොට ඒ ආරෝපන ප්‍රමාණය ගමන් ්‍රීීමේදී කළේතු කාර ප්‍රමාණය කිලාාත දැක්වීමනුව අපට ලැබෙන ඒක කුමක්ද කූලෝමයට ජුල්. ත කූලෝමයට ජුල් එකක් සමානයි වෝල්ට එකක් කියලාත් ඒවසායිද දුන්න. තැ දරුව බිද්දු ෂේත්‍ර පාඩවේදී ඉරිපත් කරපු මේ ප්‍රකාශය සත්‍යයයි. එක වෙනස්සෙෙ නෑ නවත් ධාවිදේ පාඩමටයනකොට මේ මට පොඩ්ඩක් වෙන කරල අපි කතා. ප්‍රශය ද මෙන මේ පළවෙනි ප්‍රකාශයකීවන් පළවෙනි ප්‍රකාශය තුළ තියෙන්නේ විභවාන්තරයක් කරහා විදුද්ධාරාව ගමන් කිරීමේදී විදත් ශක්තිය වෙනත් ශක්ති ආකාරයකට පරිවර්තන වෙන එකලකි වි්ෝන්තරයක් කර ගමන් කන්නකොට විදද්ධාරාව විදත් ශක්තිය වෙන ශක්ති ආකරනට හැරෙනවා. මෙන්න මේ ි දන්න අපි අධ්‍යයකපුූ සංසිද්ධිය භාවිත කරලා විභවන්තරයට හැඳුින්වීමක් අපි ලබාදනවා ධාරාවිතුතයේදී අපට වඩා ප්‍රයෝජනවත් වෙන නිසා. බලන්න මේ දෙවිනි ප්‍රකාශය දිහා. පාන හොඳින් කියවන්න මේ ප්‍රකාශය පරිපතයක වූ ලක්ෂ දෙකක් අතර විභවාන්තරය ඒකක ආරෝපන ප්‍රමාණයක් ගලායේදී වෙනත් සක්ති ආකාරයකට, වර්තරය වන විදදුක් ශක්ති ප්‍රමාණය ලෙස දක්වන්න පුළො. මේක අපට ඉදිරියේදී වඩා ප්‍රයෝජනවත්තනවා මේ ප්‍රකාශය. දැපි දරුවනි අර්ථැකම් ලබාදෙනවා විධවස්ථාවල විුද්ධ බෞදධක රශිීනොට ඒවගේම යම් ආකාරෙක අර්ථදැක්වීම නොවන ප්‍රකාශවත් ඉදිරිපත් කරනවා ඒ බෞතික රාශය සඳහාම්. දැවට එක උදාහරණයක් මන් සීපත් කරන්නම් බලන්නආලෝකය පාලවේදී කාචයක ්‍රේකය විශාලණය කිව කුමක්ද ප්‍රතිබිම්බේ උ වස්තුයේ උසට දක්වා නව් අනුපාතිය. තරකට අපි ප්‍රකාශ කුමත්ද දුන්නේ විශාරයකය විශාලනය සමානයි ප්‍රතිබිම්බේ උසබැදීම වස්ය උසකිලකිව්වා. හරි ඒත් එක්ක බෝබට මතක් වෙන්න ඕන විශාලනය සමානයි ප්‍රතිබිම්බ දුරබෙදීම වස්ත දුරකිලක් කිවවා. ත්‍ර ආර්ථ දෙයක්වීමතමයි පතිවිම්බේ උසබදීම වස්සය උස කියන එක. නමුත් ඊට වඩා වීබෙදීම යු එමත පතිබිම්බ දුරබෙදීම වස්තු දුරගෙනෙක අපට බොහෝ අවස්ථාවල ප්‍රෝජනත්තන. අඒ වගේත ඇමිතන. විබවන්තරයට අර්ථදැක්වීමක් දුන්නා ඒ වගේම විභවන්තනය මෙන්න මේ කාරණයට සමානය කෙනෙකත් අපි දුන්න. මෙත් අපි දැනගෙනයි සිටිය යුතු කාරණයක් අප ඉදිරි කටයුතු වලදී. ඉදිරි අධ්‍යයනයන් සඳහා ඉදිරියේද විවිධ සංසිද්ධින් පැහදිල කර ගැනීම සඳහා අපට මේ ප්‍රකාශය වැදකක්ත. හොඳයි. අපි ඊලාට යමු ඊළං අවස්ථාාව මෙන්න? විදදුධා ගමන් ගන්නා පරිපතයක එ සන්නයකයක තිබෙන තවත් දෙයක් තමයි මේ විද්‍ය පතුරෝධී කරකන්. මේ විදූ ප්‍රතුරෝධයට ඔබ හැඳින්වීමක් ලබාගන තියෙනවා සාමාන්‍ය පිළ පන්තියේද. කුමක්ද හැඳින්වීම. විදදුූධාරාවේ ගමනට දක්ව වන බාධකය. ඔච්චරයි. මේ සරලා හැඳින්වීමක්. මේ ප්‍රමාණය සාමාන්‍ය පෙළට ප්‍රමාණවත්. මේ අදහස. නමුත් උසස්පෙනට එද්දී ඊටඋඩා තර්මක් ගැඹුරොට යන්නවවා. ර්ථ දෙදක්වීමක් ඉදිරිපත් කරන්න වෙනවා කුමක් ධාර්ථ දැක්වීම කියවන්න මෙන්න මේ ප්‍රකාශය දී ඇති සන්නයකයක පතිරෝධය කියල කියන්නේ විදදුත් පතිරෝධය කියල කියනම ගත්ද තුළින් ඒකක ධාරාව ගමන් කරවීම සඳහා. එහි දෙකලෙවර හරහා ලබාදියේුතු දිභවන්තරය ඒකක ධාරාවකට අවශන විභන්තරය. එනම් පතිරෝධය ආර් සමානයයි වී බදීම අයි කියලට කියන්න. සන්නායක ප්‍රතිරෝධය කළි කෙනෙකුමත්ද ඒක ධාරාවක් යවන්න කොට්ටර් විවභාන්තරයක් දෙන්න නොද කියණි. ඒමනම් ඒ අනු ඒකකේ වෙන්නේ ඇම්පිරේට බෝල්ට. ඇපි බෝල්ට් එකක් ඕම් එකක් කිය අපි කියනු. ත ඕම් ගින් ඒක ඔබට හරපුරුදොයි ඕම් කියීනය එකගේ සමාන වෙනවා ඇම්පිරට බෝල්ට් එකකට. මෙන්න මෙවිදියට විදදුත් ප්‍රතිරෝධයකගේ නොබ දැනගන්න. ඔබට මේ පන්තියදී ප්‍රතිරෝධයග පදය. විශාල වශයෙන් භවිතා කරන සිද්ුවන පදයක්. ඕනෑම විද්‍යත් පරිපතයක ප්‍රතිරෝධයග එක අපි සැලකේ යුතු ඉතාමත්ම වැදගත් බෞතිිග්‍රාශසිිය. දැම්බලමු දරුවන මේ පතිරෝධය රඳදාාපවත්නා සාධක පතිරෝධය කරෙහි සන්නයගක පතිරෝධය කෙරෙහි බලපාන සාධක මොනවාදිකල් දැන් අපි වලමු. බලන්න දරුවනි මේකත් ඔබ සාමාන පෙලදි දන්න දෙයක් ඔබ ක්‍රියාකාර්ගම් කල දිනව බෝ ක්‍රියාකාර්ගම් කල් ඇති විධ ප්‍රමාණය විධ ගණකම විෂ්කම්පයතින කම්පිය අර්ගෙන ඇති. විවිධ දිග ප්‍රමාණය තියන කම්පියර්ගෙන ඇති. බ තමකම්පියර්ගෙන ඇති නික්‍රරෝම් කම්පියර්ගෙන ඇති ඇලොමනියම් කම්පියර්ගන ඇති විධාකාර කම්පියරගන විදදුත් බල්පයකට සම්බන්ධ කරලා විදදුත් ප්‍රපවයක් සමඟ දල්වල ඇති. මදන්නවා දහ එකොලාහ පන්තිවලද මේ වගේ ක්‍රියාකාරකම් තියෙනවා. ඔබගේ විද්‍යා ගුරතුමා ඒ ක්‍රියාකාරර්ගම් ඔබලවා සිදුකරවන්න ඇැයි කියල ොමහිතනවා. එහෙමනං ඔබට මෙන්න මේ නිගමනයන් වලට එන්න පුළුව. මුණු අද නිගමනයන්. ප්‍රතිේරෝධය සන්නයකයේ දිගට සමානුපාතික. එකැනමොකද සන්නයකයේ දිග වැඩිවෙන්න 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 ප්‍රතිරෝධය වැඩිවිෙන. ඒ දෙක අතර අන්නුලෝම සමානුපාතික සම්බන්ධතාවයක් තියෙනවායි කියනෙකට ක්‍රියාකාරකම් හරහා ලබාගන්න පුළුව. අපට මේ අවස්ථාවදි ක්‍රියාකාර්කමක් කරන්න හැකියාවක් නැති නිසා ඔබ සිදුකරපු ක්‍රියාකාරකම්. සිහිපාත් කිරීමතමයි මෙතැන්දිමං කරන්න. ඒවාගේම කම්බිය සිහින් වෙන්න සිහින් වෙන්න පතිරෝධය වැඩි වෙනවා අයි කිරි දනිකන තියෙන. ඔබ දන්නවා සූත්‍රකා බල්බයක අදවස සූත්‍රිකා බල්බේ තරම් බහුලෝ භාවිත වෙන්න නෑ එල්ඩ බල්බවගේදයි භාවිතව වෙන්නේ සූත්‍රිකා බල්බයක් දැක්වෝත් සූත්‍රිකාව විතාම සිහින් කියල්ලබ දැකල තියෙනු. ඒ සිහින් කරලා තියන්නේෙ ඇයි පොතුරෝජය වැඩිකිරීම සඳහහා. පතුරෝදය වැඩි කරන්නේ ඇයි. ඒ තාප තාපනය කරලා ආලෝකය නිකුත් කිරීම සඳ. එනම් හොඳින් තාපමය වෙලා ආලෝකය නිකුටවෙන්නේ පතුරෝධය වැඩිනං අන්න සිහින් සූත්‍රිකා බල්බේ සූත්‍රිකා සිහින් වෙල තියන්නේ බල්බේ අන්නඒ පතුරෝදය වැඩකර ගැනීම සඳහා. එ බල්බයට විදදුුද්වාාරා සපයන මාර්ගය තියන කම්බිවල ගනකමත්කක් වැඩි. ඒ වැඩි කලා තියන්නේ ඇයි පතිරෝධය අඩුකර ගැනීම සඳහා. ත. අතර මඟදී මාර්ගය තුළදී විද්දුසක්තිය තාපයට හැරෙන එක වැල කෙනවා අඩු වෙනවා කම්බිය සම්බන්ධන කම්බී මහත්වීම, විිෂ්කම්බේ වැඩුවීමෙන්. හැබැ සූත්‍රිකාව සිහින් කරන්න ඕන එතන තාපය ජනනය වෙන්න ඕන. එ තාපමයවීම නිසා තමයි ආලෝකය ඇතිවෙන්න. අන්න එෙවනම් වර්ගපලත්තක සම්බන්ධ වෙන්නේ ප්‍රතුලොම ආකාරෙන් කලපට පේෙන් ඕන ආ සමානු පාතිකයි එකයටට ඒකීන සම්බන්ධය අපට දෙන්න පුළො. අන්නේ විදියට දිග සහ වර්ගපලේ මත දෙන ලද සන්නයකයක සන්නයක ද්‍රව්වක දිග මත නදාපෝතිනවා දිගත් එ එක අනුවම සමානුපාතික තාවයක් තියෙනවා හරස්කඩ වර්ග පලයක්ත් එක ප්‍රතුලුවම සමානුපාතික තාවත්වය. මෙන්න මෙහෙමයි පපත්තුරූමිය ප්‍රතිරෝධයකීන එක රදාාපවතින්නේ දිග සහ වර්ගපලේ මත. තරේ පද දෙකම සම්බන්ධ කල ලියපුවාආකාරයෝපට බලාගන්න පුළුවන්. සමානුපාතික සම්බන්ධ තාවයක්. සමාන සම්බන්ධතාවයක් බවට පත් කරන්න අපි නියතයකින් ගුණ කරනවා. මෙතෙන්දි ඔබට පේනව ඇති හොරෝ කියලා ගුණතය රෝ කියලා නියතයකින් ගුණ කරලා තියනවා. එතුට අපට ල බෙනවා ආර් සමානයි හොරෝ එල් බෙදීම ඒ කියලා. මෙනව රෝ එල්බෙදීම ඒවල අපි රෝවලට නමක් දෙනවා දෑ. නියතයක් ඉදිරිපත් කරා නියතයට දැන් අපි නමක් දෙන්න ඕන. මේ නියතයට දීපු නම තමයි අපි මෙන්නවේ ලියතින්නේ. සන්න අය කහදාපු ද්‍රව්යේ ප්‍රති රෝධක තාව කියලා. ප්‍රතිරෝධක තාව කියලා නමක් දුන්නා. ති මේ රූපෙන් පෙන්ලා තියන්නේ දිග සහ වර්ගඵලය දිගට අනෝම සමානපාතික බව සහ හරස්කට වර්ගපලයටට ප්‍රතුලෝම සමානපාති බම කිව්වා මේ රූපය පෙන්නන්නේ දිග කියනෙු මද වර්ගඵලය කියනෙක මදකකිෙනක. ති වර්ගපලය කියන්නේ ලම්බග වර්ග පලේ මෙත එකත්ට පෙන් ඕනු නිසා තමයි මේ සටහන ජරිපත් කළ තියෙන. හරි දැම් බලමු දරුවනිී නියතියක් ඉදිරිපත් කරා නියතට නවක් දුන්නා සෑහෙනවද නෑ නීතියට අර්ථදැක්වීමක් අපි ලබා දෙන්න ඕොන් ප්‍රතිරෝධ කතාව කියන නීති අපි අර්ථ දැක්වීමක් ලබා දෙන්නොන් බලන්න දරුවුණේ මේ අර්ථදැක්වීම ලබාදීපු ආකාරය. මේ අර්ථදැක්වීම ලබා දීමේදී වචන භාෞත කරනවාට අම්මතරව කිසිම් ආකාරයක රූප සටහනකුත්ට අපට භාවිත කරන සිද්වෙනවා වඩා වැඩි පැහැදිර කර ගැනීම සඳහා. ැ බල දුවනීම මේ ප්‍රකාශය දී ඇති ද්‍රව් එක විද්‍ය ප්‍රතිරෝධකතාව යනු ඒක දිගගින් හා ඒක හරස්කඩ වර්ගඵලයකෙන් යුත් කැබැල් ප්‍රතිවුරුද්ධ මුහුණත් දෙකාතර පතිරෝධය. මේ නිල්පාට ඊතල දෙකෙන් පෙන්දල තියන ප්‍රතිවරුද්ධ මහුණත් දෙක. ඔන්නේ ප්‍රතිවුරුද්ධ මහුණත් දෙකාතර පතිරෝධය තමයි මෙන මේ ආකාර සන්නයක කැබැල්ලක. ඒක හරස්කඩ වර්ගඵලයක් තියෙනවා මං ඒ ර්ග මීටලරින් දක්රතියෙනවා ඒක දිගක් තියෙනවා මංඒ එකයි මීටර කියල් දක්ර තියනවා. මෙන්න මේ වගේ කැබැල් එක ප්‍රතිවිරුද්ධ මුණත් දෙකා අතර ප්‍රතිරෝධය තමයි ප්‍රතිරෝධක තාව කියල කියන. දැන් මෙන්න බයන්දරුවනි ඒ අපට ඒක අර්ථදැක්කුම් ලැබුණු. දැන් දරුවනි පොඩ්ඩම් අමතර සංසන්ධනයයට යනවා ප්‍රතිරෝධය කියල පදයක්කිඉගෙන ගත්තා ප්‍රතිරෝධක තාව කියල පදයක්කි ඉගෙනගත්තා. ොකද මේ දෙකේ තින වෙනස සම්බදධ තම මුකාක්ත්. නැවත සහිපත් කරන්න ප්‍රතිරෝධය ගැන අතදැකව ලියපුවෙලාවේ අපිළි වවේ දී ඇති සනායකය සන්නායකක ප්‍රතිරෝධය කියලා. මෙතැද දුඩේ දී ඇදි ද්‍රව්වයක ප්‍රතිරෝධකතාව කියලා. ත ප්‍රතිරෝධකතාව කිය පදය අයත්වයන්නේ කාටද ද්‍රෞවියට. ප්‍රතිරෝධය කිය අයිතියෙන කාටද දෙන ලැද සන්නායකයට. අන්න මේ ආකාරෙන් සනායකට සතු අගයක් සහා. සන්න අක ද්‍රවයට සතුවාගේයක් කියලා දෙක් කපටන ලවෙනවා. තර උදාහරණයකතිම හමකිවුවත් තමවල්ල පතිරෝධය කළ කිවුවොත් අර්ථයක් නති ප්‍රකාශයක්. තම වල්ල පතිරෝජක තාව කලකිවෝත් අන්න ද්‍රෞ්ව්‍ය සතුවාගේකිවල තිනවා. දෙනලද තම කැබැල්ලක පතිරෝධය කියලාට කියන බලා ර දීපු කැල්ලි පතිරෝධය. එම කැබැල්ලි පතිරෝධයක් තියෙන බා තබ වල්ල පතිරෝධය කිවුවොත් අර්ථ විරහිතයි. තබවල්ල පතිරෝජක තාවෙල කිවෝත් අර්යක් තියන. මේගේ පද අපට බෞ්ක විද්‍යාවදී මෙතැන්ද පමණක් නෙේ අපි යුගල පද කියලා යුගල පදෙන වචනන්නේ වෙනස් හසක්ති න මේ යුගලගේ යුගලයන්නබට හමුවයි අවස්ථාව අතපතියන මොනවාද ඔබට මදක ඇති තාපය පාඩේද බිනගත්තතා විශේෂ්ඨ තාප ධාරිතාව කියලා පදයක් සහ තාප දාර්තාව කියල පදයක්. මෙන්න මෙතන්දී බල විශෂ් තාප දාර්තාව කියලා ගැන්නේ ද්‍රවවය සතුගේ අපි ජලේ විශක්්ෂ තාප ධාරිතාව කිය කලර මටේ හදපපු ඇලිමියම් නම් ඇලිමනියම් ල විශි්ත පදාරිතාව කලකිනු තඳබ වනං තමබ ල විශිත්්්‍ර පපදාර්තාවයි කකිලක කියෙන. ඒනම් ද්‍රෞ්්‍ය සතු වගේ මොකදද විශිෂ්ඨ තාපධාරිතාව. ත වස්තුූ සතුවාගේ මොකද වස්තෝ සතු වගේ වෙන්නේ තාපධාරිතාව, කැලරි මීටරේ තාපදාරිතාව. අන්නන්නේ විදිට ඔබ ද්‍රව්‍ය සතුවාගේ සහ වස්තු සතුවාගේයන් මහප අවස්සාාතියනම් මීට කලනු තව උදාහරතිෙනවා මේ අවස්සාධිමං එකක් පමණක් සීපත් කරන්න කැමතියි. මේ අපට තියෙන වෙලාව හැටියට. හොඳ දරුවන්නේ ප්‍රරෝදයගෙන ඉගෙනිගත්තර පසට වත් වැදගත්තයක් තමයිවෙන්න මේ උස්නත්වයක් සමඟ ප්‍රතිරෝධය විචරණය. උ්නත්වයා සමඟ පතිරෝදය විචරණය. පාල මුලින් අපි කතා කරන්නවා ධාරාවිතුතයේ දී වැදගත්වයන පදාපිකිව්වා මුලින් සන්නයක පරිවාර්ක සහ අදසන්නනාග කියලා තර මුලින් අපි කතා කරනවා මෙන්න මේවා ගැන්න අදසන්නායක සහ. වාර්කවලට මොද වෙන්න උස්්නත්තේ වැඩීම. පන්න බානම ප්‍රකාශය දිහා. අර්ථ සන්නයක කියන්නේ ජර්මනියම් සහ සිලිකන් වගේ ඒවා ඉඳලා තවත් විවිධ අධද සනායක තියෙනවා සුද්ධ අර්ථ සනායක වෙන්න සිලිකන සහ ජර්මනියම් උස්නත්ේ වැඩිගන්නකොට ත් ැ වැඩස්ට ල්ෙක්ට්‍රොනික්ස් පාටිදිිගන්න නමුත් මෙතදන්ද සුළු වශෙන් දැනගන්න ස්නත්තේ වැඩිකිරීමම්දදි න්නකොද ඒකුවර සහ නිදහ සිිල්ලෙක්ට්‍රෝන මුක්ත ඉල්ෙක්ට්‍රෝන ංකාවව ඩි වෙනවා. මේ මුක්ත ඉල්ලෙක්ට්‍රෝන සහ කහරකිල දෙවර්ගේම ධරාවාහ ධරාවාහ ප්‍රමාණය වැඩි වෙනවා කල කියන්නේ සන්න අයකතාව වැඩි වෙනවා ඒ ැනෙෙන අපතරෝධය අඩුුවෙනවා. අන්න මේ දෙවර්ගේ ය තත්ත්වය තමයිතයෙන්. එතර පරිවාර්ගට තවදයක් කියන්න ඕන පරිවාර්ගකයෙන් ප්ලාස්ටික් වගේ සෙරමික් වගේ රබරු වගේ ද්‍රව්ය මේවා උස්නාත්වය වැඩිකිරීමේදී. බන්ධන යනුව අතර බන්ධන කැඩිලා තවත් ආකාරක ඉල්ෙක්ට්‍රෝණ එකතු වන්න පුළුවන් අවකාශන. අන්න එතකොටත් සන්නයකතාව වැඩුවෙනවා. කැනපතිරෝධය අඩුවෙන. ය තත්ත්වයක්ට මැතින්නේ අද සන්නයකතාව පරිවාරක මේවා අපි ප්‍රමාණත්මකෝ සලකා බලන්න යන්නේ නෑ. ලෝහ සන්නයකොල සිදුවන විචලනේ තම ඇබි ප්‍රමාණාත්තුක සලකන්න යන්න. පන්න සන්නයකතව ගලක මද සිදුවවෙන්නේ කිය. සන්නනායක ද්‍රව්යෝල සනායකක පර්මාණුටක එමත ඉල්ලකරෝණාර අආකාශර ජාට පස්ස තියන අයිනටික තමයි ම මේ රූපයෙන් දක් කළතිය. මේ රූපය මේ රප මේ ඉරීරි කීපයක් තිබීමෙන් උප දන්නවා මෙවා දෝලනයක් මමි පෙන්ල දීකිලා. සන්නයකයක් තුළ ලොහ පරමාණු අයන බවට පත්වනාට පස්සේ එක මද්ද පිහිටුමක ස්ථීරව නිශ්චල වනවේ තියන්නේ දෝලන චරිතයකට යටත් තුවෙලා. මද්ද පිහිටුමක් කොටා දෙපසට දෝලන වෙින් තමයිතියි. මේ දෝලනය වෙන තත්තයියටද තමයි විවාාන්තනයක් සැපෙව්වාහාම ඉලෙක්්‍රෝණ පලවනය වෙන් එමතක් ගබන් කරන්න. ඉතින් උස්්නාතය වැඩිරාම කුමක්ද සිදුවන්නේ. මේ දෝලන විස්තාාර වැඩුව වෙන. ඉල්ලෙක්ට්‍රෝනේ මෙහෙම ගමන් කන්නමනං ල්ෙක්්‍රෝනේ ගමන්ගන්න මාර්ගය අසලට නං අඩ ස්නාතය තිමය පමාණු ආවේ දැම් පාරටමෙනු. ඉල්ෙක්්‍රෝනේ ගමන් කන්න මාර්ගයට පෙනු. එහෙනම් කුමක්ද සිදුවන්නේ උස්නාතය වැඩිකිරීමේදී අයනවල, දෝලන විස්ථාර වැඩවීමේදී ඉල්ලෙක්ටෝනස් සමග සිදුවන ගැටුම් සංඛ්‍යාව වැඩිවෙනවා. මෙන්න ඉලෙක්ට්‍රෝනස් සමග සිදුව වන ගැටුම් සංඛ්‍යාව කියල කියන්නේ ගැටුම් සංඛ්‍යාව ඩි වෙනෝ කියෙන කියැන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය වැඩිවින්නේ. එහම ලෝව සන්නයකක උෂ්නාතය වැඩිකිරීමේදී ප්‍රතිරෝධය වැඩි වෙනවා. අන්න ඒ විදියට අපට බලාගන්න පුළුවන් පරිවාර්ක සාධ සන්නය කොල අඩුවෙනවා මෙන්න මේ වගේ ලෝහෝයක ප්‍රතිරෝදය වැඩි වෙන යකිෙනෙ. එහමන දරුව මෙන්න මේ කාරණනාටික තමයි අපට මේ අවස්ථාවදී පළමුම ඔබඩි දිර්පාත් කරන්නේ. අපි ඊළංඟ අවස්ථාවේදී මෙතැන් සිට ඉදිරියට මෙන්න මේ කරුණු කොහොද දාිදතුතයේදී අපට වැදගත් එන්නේ කියනක අපි සලකා බලමු. හය හොඳයි එන්නම් දරුුණ දෙ අපි බලමු, අපි යව්වා සන්නයකවල ප්‍රතුරෝදය උසනාතාත්ථක වෙනස්සනාකාරය ප්‍රමාණත්මකෝ සලකනවා කියලා. අර්ද සන්නයක සහ පරිවාරකවල ප්‍රමාාත්මකව සලකකාන්නයන්නේ න්‍යපි මේ අස්ථාවද. එම සම්බන්සාාවය තිෙන? සලගන්නන්නේ න්නේ සන්නය කොල පමණයි බලන්න එතකොට අපට ඉදිපත් කරන්න සිද්ධ වෙනවා අලුත් පබයක් එකට අපිකිෙනවා ප්‍රතිරෝදය උස්්නත්ව සංගුණ කේ කිලා. බාන වන්නවේ ප්‍රකාශය. ඔබට පේනු ඇති මෙනගේ උස්්නත්ත පරාසිය එතරම් අධික නොවන විට ලෝසනායකක ප්‍රතිරෝධ කතාව දැඟපි දන්නවපතිරෝධක තාව කියලා ආස වසයෙන් රේකයා ආකාරට විතරණක. කති මේ ේ ආකාර ගිලකින්. ඔබ ප්‍රස්ථාරඇදල තියෙනවා යම් යම් රාශී නතර විචලයන් හරේකයේ නෝනාආකාරටත් වෙනවා රේකී ආකාඩත් වෙනවා කියෙනකබ දන්නවා. ඔබඒම උදාරන න්තරන් සපත් කරන්න පුුවන් ඔබේ ෞතිවිද්‍යා පාඩවලද හමුලතින. රේකීලෙස සම්බන්ධ වනාගල කියන්න බොදන්නවා ප්‍රස්ථාාවලින් කියවන වයි සමානයි එ මෙෙක්සාආකාරය ප්‍රස්ථාරයක් කරරි වයි සමානයිෙක්ස් ධන සී ආකාරේ ප්‍රස්ථායක් කරය අඳන්න පුළුවන්ම් විචල්ලයන් අතර වයිසාහක් චල්ලයන් හෙටිගත්තහ. සල්ලර්රෑ කියගේ ප්‍රස්ථරය නන් අපි කියෙනවා රේකයාආකාරය විචරනයක් තියෙන කියෙන. මෙන්න මේ ප්‍රතිරෝධකතාවත් උස්නත්්‍ය අස්සවංග මෙන්න විදී සම්බන්ජක්තියෙන. මේ සම්බාන්ධයදී ර බිින්දුව කියලා කියන්නේ සෙල්සියස් බිඳදුුවේදී පතිරෝධකතාව හරෝ ටීටා කියන්නේ ටා කියන උස්්නාත්තයදී පතිරෝධකතාව. අලුත් පදයක් මෙත නොබට දගන්න අහම්බේනවා ඇල් ා කියලා මෙනම එල්ාාවටම අප කියන්නේ පතිරෝදය උෂ්නත්ත සංගුණ කියලා. එට බිවිධ ලෝහ සඳහා පිවිධ සන්නායකත්‍රවගේ සඳහා මෙන්න මේ අගය වෙනස් වෙනවා. තන එම ලෝහය සඳහා වන නියතියා. තරට ප්‍රතිරෝධකතාව කියන්නේ විද්ධාත්මකෝ වඩා වැදකගත්වෙනවා ප්‍රති රෝධය කියන එක ඊට වඩා තාක්ෂණකෝ වැදගත්ව වෙනවා. තරෙ දෙකම පිතැනගන්නවුන්. ඒවනම් ප්‍රතිරෝධතාව විචනලය වෙන්නේ මේ සමීකරණයට අනුනම් ප්‍රති රෝධය විචලලේ වෙන්නේ මෙන්න මේ ආකාර කියන අපි හයා ැතියීම. වඩා වෙදකත්වෙන්නේ විද ස්ා ොද තරද ස්සනනාකාරය මේ සමීකරණය අපි දැනගන්න. මෙද දරුණේ තවයි එකොම කිය නොන විශේසෙන් ඉංග්‍රිසි මාදය අධාරන දරන්ට අවි ඉංග්‍රීසි පොත් කියවනකොට සෙල්සියස් බිදේ උස්නත්ය කියනක සමහර පොත්තුල සඳහන්ේ සසාහරපොත්ල සෙල්ස් බින්දුව උස්නත නේ යෙන සෙල්සිස් බික්ක ස්න ඒක පදනාම් කරගන්න අපි සාමාන්‍ය බෞදවිදා විෂනිදේශේ අපේ රටේ විෂනිදේදී බිදුවතමයි. ර කාල දම බදුවගත් අපි තවමත් බඳදුව ගන්න සහර රටවල ඒ සම්මත කරගන තියන සෙල්සියස් විස තමයි පදනම් වන උසනොත්ේ කියලා. නමුත් අපි අපේ නිදේශය තුල බින්දෝ තමයි ගන්න ඒ නිසාකම සීපත් කල තු හ ඉංග්‍රීසිපොක් කියවනොට සල්සියස් විස්ස තරන සඳහන්ගන්න පුලුව. හොඳයි අන්නේ විදියට අපට ප්‍රමාණත්මකෝ බලන්න පුළුවන් සන්නාකක ප්‍රතිරෝධය විචලනය විනාකාරය උෂනනාත්්‍යයා සමඟ. තැම් බලන්න දරුවනි එඇ මේ ප්‍රථාරෙන් පෙන්න්නන්නේ ප්‍රතිරෝධකතාව සහ උස්නවත්්‍යය අතර විචරණය. ඉතන උස්නවත්තය කෙල්වින්න ොලින් දක්වල තියෙනවා ප්‍රතිරෝධකතාව අපි අර කලින් දන්න ඒ කොලින් දක් කොල තියෙනවා. බාන විචරණය. යම් ආකාරක වක්්‍ර යත්තන්. අපි අල් කිවවා රේකී සම්බන්ධයක් තියෙනක. ර සම්න් ප්‍රස්ථාරයෙන් පෙන්න්නන්නේන ඇත්තටම එතන යම් විශේෂ තත්වයක් සඳහන් කරා ඒතා කුඩ ත්ස්නත පරාසයක් සඳහතම රේී ලෙස විචලනයක්ගල. විශාල උස්්නත්තය පාසේකදි රේකීලෙස විචල නෙවෙන්න නෑ. එතර විශාල උත්්නත පරාසයක් තුළ පරීක්ෂණය කරාන්නං පරයීක්ෂණය ප්‍රතිබල හැටට ලැබෙන්නේ මේමගේ ප්‍රස්ථාරය. නමුත් අපි කුඩා උස්්නත පාසයක් සඳහතමයි මේ සමී කරණය භාවිත කරන්නේ එද ඔඩ ඔබට ගැටලුවිසු දන් දෙන්නේ මේ වගේ විශාල පරාසයක් තුළ නෙේ කුඩා පරාසයක් තුළ. නමුත් ප්‍රස්ථායන්ඳන්න කෙල කිවුවනන් MCකිව. හවරන ප්‍රශන එකද ප්‍රස්ථාර්ගීපයක් දක්වල වෙරලා කුමක්ද මේ විචරණයකි ලැහුවනම් විමගේකක් තමයි කියන්නෙන්. ඒතට සමහරක් වෙලාවට අඒක ගැටලුවක් වෙන්න පුළංගට එතන්දි රේකිය ලෙස කිව්වනම් මෙතේදි වක්රයක් තියෙනවඋනම් මේ දෙකාතර පරස් පරතාවක් තිීන අයකක පේන්ඩ පුළන්. හොඳඇදරුවුණනි ඒ ගැත් ඔබ ඒවිදර දැනක. අපි ඉදිරියේද තවමාතුකක් කතා කරනවා සුපිරිසන් අයකතාව කියලා සුපිරිසන්න අයකතාවදි ප්‍රස්ථාරය මීට ෝඩ වෙනස්සල්. දෙද කල්වන් බිඳෝට ගහිල්ලත් යම් පතිරෝධ කතාවක් තියන බව පන්නනවා. සුපිරිසන්නනායක ගතිකුණ දක්වන සමහර ලෝහෝල මෙයාකාරන්නවේ ප්‍රස්ථාරය හැසිරෙන්නේ කිසියම් අගයක් දක්වා ඇවිල්ලා පල්ලෙහාට අවුම එක විටම පතරෝධකතාව ෂූන්‍ය බෝට පත්ත. ඒ ගැන සුපිරිසන්නනාකතාවකෙන මාතතුක වැරිත කතා කරන බලාපොත්ප වෙන. ඒවන දරුවනි මෙන්න මේ පළවෙනි පාඩවේදී අපට මෙන්න මේ කාරණ ප්‍රමාණ්‍ය තමයි සාකච්ඡා කරන්න අවස්ථාවතියෙන්නේ ඊළං අවස්ථාවිධ අපි තව ගොඩක් දෙවල් කතා කරනතියනවා. ඇතවාසේම ප්‍රතිරෝධය කියන එක ඉතාමත්ම වැදගත් සංකලපයක් මේ වගේ පාඩමකද ධාරාපතුතය පාඩමේදී. එහෙමනං මේ පාඩමේදී ප්‍රතිරෝධය සං සයුක්ත කරන්නේ කොහොදගෙ එක ඊනාටපි කතා කරනවා ඒ වගේ ප්‍රතිරෝධයත්යක්ක ගැටනු විසදීමක් ප්‍රතියෙනවා ඒ දේවලු තොපි කතා කරනවා. එහමන දරුවුණ අද දවසේ පළවිනි පාඩම මෙයාකාරයෙන් අවසන් කරලා ඊළඟ පාඩමට අප සුදධානමීම. ඊළඟ පාඩිමද අපි ඉතිරි කාරණනා සාකච්ඡා කරම්. එම නන්දරූුණ අයිබවා.